ෆ්ලවර්ස් ක්‍රියේෂන් චැනල් එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. මේක මගෙන් නංගි කෙනෙක් රික්වෙස්ට් කරපු ගවුමක්. මේ විදිහේ නෙක් එකක් වී ෂේප් එකට ඩීප් ඕපන් එකක් තියලා මෙන්න මේ විදිහට පෆ් වෙලා ඒ වගේම මේ වගේ ඉන්නුත් රැලි වෙච්ච ගවුමක්. අපි බලමු අද මේක කොහොමද මහාගන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා අද මම විස්කෝස් තමයි අරන් තියෙන්නේ. විස්කෝස් මීටර් දෙකමාරක් ඒ වගේම මේ පේන බඩු ටිකත් අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු කොහොමද මේක කපා ගන්න කියලා. මම මේ විදිහට කොලයක් අරගෙන මුලින්ම උරහිස තමයි ලකුණු කරගන්නේ. අද මම උරහිස මිම්ම සහ අතේ මිම්ම දෙකම එකතු කරලා තමයි ලකුණු කරගන්නේ. මට රෙක් දෙ හරහට දිග අවශ්‍ය වෙනවා අඟල් 23ක්. මම මෙතන උරහිස අද අඟල් වෙන්දට 7නේ, අපේ අඟල් 14 දෙකට බෙදුවාම 7යි වුණාට අද මම 8ක උරහිසක් තමයි ලකුණු කරගන්නේ. මේක පොඩ්ඩක් බැගී විදිහට අඳින නිසා. එතකොට මම අඟල් 8 සහ මට ඉතිරි ප්‍රමාණය මගේ අතේ අවශ්‍ය උස ප්‍රමාණයත් එක්ක මම මේ විදිහට කොලේ ගන්නවා. දැන් මම මේ විදිහට උරහිස අඟල් 8 ලකුණු කරගාගේ ඒ වගේම මගේ රැගල් රේඛාවත් මම මේ විදිහට පහලට අඟල් 8 මාරක් ලකුණු කරනවා. මොකද උරහිස අඟල් භාගයක් නැමිලා මැහෙන්න ඕන නිසා. ඊට පස්සේ මේ විදිහට පපු රේඛාව මම ඇඳ ගන්නවා. ඒ අඟල් 8 මාර ඇඳපු රේඛාව දිගේ ඊළඟට මම මෙතන ලකුණු කරගන්නවා ගේ පපු මිම්ම 4ට බෙදලා අඟල් භාගයක් එකතු කළා එන ප්‍රමාණය මම මේ විදිහට පපුව රේඛාවේ ලකුණු කරගන්නවා. මේක තමයි මගේ එන මිම්ම. මම එතන ඉඳන් නැවතත් අර අපේ කොලේ ගත පළල දිගටම අත කොටස අඳිනවා. මොකද අපි එතනට වෙනකම් දික් කරන නිසා. දැන් මම මේ විදිහට මගේ පුරහිසේ සිට ඉන දක්වා උස ලකුණු කරගන්න ඉනමින්ම මේ විදිහට මම 4ට බෙදලා ඒකටත් අඟල් භාගයක් එකතු කරලා ඒ රේඛාවේ ඇඳ ගන්නවා. දැන් මම මේ විදිහට අපේ පපුව සහ ඉන යා කරගන්නවා හැඩ කිරීමකින්. ඊට පස්සේ මම මේ විදිහට උකුල දක්වා උසත් ලකුණු කරගෙන මගේ උකුල මිම්මත් 4ෙන් බෙදලා ඒකට අඟල් භාගයක් එකතු කරලා මේ විදිහට හැඩ කරනවා. ඒට ගවුම අවශ්‍ය උස ප්‍රමාණයට තමයි මම මේ විදිහට කොලේ අරන් තියෙන්නේ. දැන් අපි මේකේ කර ගැඹුර ලකුණු කරමු. මගේ කර ගැඹුර අඟල් 7ක් මම මේකෙදි ගන්නවා. මේ විදිහට මම 7 ළඟින් මාක් කරගෙන ඒ වගේම කර පළල අඟල් 3 මාරක් ගන්නවා. ඊට පස්සේ මේ විදිහට වී ෂේප් එකකට තමයි මගේ කර මේ හදන්නේ. මම මේ විදිහට ලකුණු කරගන්නවා අපේ කර මිම්ම. ඊට පස්සේ මම මේ විදිහට අරගෙන අපිට දැන් මේක හැඩ කිරීමක් කරන්න ඕනේනේ. අපේ ඩිසයින් එකේ හැඩ කිරීමක් තියෙනවා. මම මෙන්න මේ විදිහට ඒ හැඩ කිරීමත් කරනවා. තමන්ට අවශ්‍ය උසට මේ හැඩ කිරීම කරගන්න පුළුවන්. දැන් අපි මේක කපාගමු. මේ විදිහට තමයි මම ඉදිරිපස සහ පිටුපස කොටස් දෙකම එකම බ්ලොක් එකෙන් කපා ගන්න. මේක හරිම ලේසි ගවුමක්. ඇත්තනම වීඩියෝ එක කරද්දි පැයක් එකමාරක් වගේ තමයි ගිය. ඕගලන්ට මේ ගවුම පැය භාගයක් වගේ පොඩි කාලෙකින් මහා ගන්න පුළුවන් ලස්සන ගවුමක්. දැන් මම මේ විදිහට බ්ලොක් එක කපා ගන්නවා සම්පූර්ණයෙන්ම. එතකොට මේ විදිහේ බ්ලොක් එකක් තමයි එන්නේ. දැන් අපි බලමු මේ බ්ලොක් එක ආධාරයෙන් කොහොමද ඉතිරි කොටස් ටික කරගන්නේ කියලා. මේ විදිහට මම දැන් අපේ මම පපුව ළඟින් ඇඳ රේඛාව තියෙනවනේ, අන්න ඒ රේඛාවෙන් නම් මම සමාන කොටස් කිහිපයකට බෙදා ගන්නවා. අඟල් එකමාරක් වගේ තියලා වෙන්න මම කොටස් 6කට මේ යට කොටස බෙදා ගන්නවා, ඉරි ඇඳ ගන්නවා මේ විදිහට යටටම. අඟල් එකමාර කොටස් තමයි මම මේ විදිහට. එතකොට රේඛා 6ක් හිටින්න මම මේ විදිහට අංක දා ගන්නවා නැත්නම් මාරු වෙන නිසා. දැන් මට පුළුවන් මේ වගේ අපේ අත කොටසත් මුලින්ම මම දෙකට බෙදා ගන්නවා. ඊට පස්සේ මම නැවතත් ඒ කොටස් මේ විදිහට බෙදා ගන්නවා. අපිට සමාන කොටස් වලට අපිට කැමති විදිහට මේ විදිහ රේඛා ඇඳ ගන්න පුළුවන්. මම ඒකත් කොටස් 6කට තමයි බෙදා ගන්නේ. ඒකත් මම මේ විදිහට පිළිවෙලට නම්බර්ස් දා ගන්නවා. දැන් මට පුළුවන් මෙන්න මේ හැඩේ තමයි මුලින්ම මේක කපා ඉවත් කරගන්නේ. ඊට පස්සේ අට කොටස මේ විදිහටත් අත කොටස මේ විදිහටත් තියෙනවා. දැන් අපි මේක මේ විදිහට ඉරි දිගේ කපනවා. අපි මේ ඇඳගත්ත රේඛා දිගේ යටටම කපාගෙන වෙන වෙනම තීරු තමයි ගන්නෙ. දැන් අපි බලමු කොහොමද මේ තීරු ආධාරයෙන් ගවුම කපා ගන්නෙ කියලා. මේ විදිහට මුලින්ම රෙද්ද දෙකට නවලා
මම මේ විදිහට පළවෙනි නැම්ම ළඟට පළවෙනි අංක 1 කොලේ තියාගන්නවා. ඊළඟට මේ විදිහට අංක 2 කොලේ තියාගන්නවා. මෙහෙමයි අපිට රැලි අවශ්‍ය ප්‍රමාණයට මේකේ තියෙන පරතරය තීරණය කරන්න පුළුවන්. මම මෙතන 1 රේක් කොළ කැබලි දෙකක් අතර පරතරය අඟල් 1.5ක් වගේ ප්‍රමාණයක් තමයි තියලා තියෙන්නේ. අපිට ගොඩාක් රැලි අවශ්‍යයි නම් මේ ගවුමට තමගේ කැමැත්ත පරිදි තව මේ පරතරය වැඩි කරන්න පුළුවන්. අඟල් 2.5ක් විතර තියන්න පුළුවන් මේ රේඛා දෙකක් අතර පරතරය. මම මේ විදිහට තමයි ගන්නේ. මොකද මට 60 පළල රෙද්ද ඇති වෙන ප්‍රමාණයට තමයි මම ගත්තේ. ඊට වඩා ගවුමේ රැලි ප්‍රමාණය වැඩි ඕන නම් අපිට ඒ අපේ උස ප්‍රමාණයෙන් දෙගුණයක් රෙදි ගන්න වෙනවා. එතකොට කොටස් 6ම මම මේ විදිහට පින් කරගන්නවා රෙද්දෙම. අපිට මේක නැවතත් කොලේක අලවන්නත් පුළුවන්. ඉතින් කොලයක් අපරාදෙනේ එහෙම කරන එක අපිට මේක ඊට වඩා ලේසි. දැන් මේ විදිහට මම යා කරගන්නවා. ඒ වගේම මම මෙතන උඩින් අඟල් භාගයේ තියලා තව රේඛාවක් ඇඳ ගන්නවා. ඒකේ තමයි අපි කපා ගන්න ඕනේ. මොකද අඟල් භාගයක් මැහෙන නිසා දැන් මේ රේඛාව දිගේ කපාගෙන අපේ සායේ කොටස හරි ගානටම කපා ගන්න තමයි ලෑස්ති වෙන්නේ. මතක් කරන්න ඕනේ ඕගලන්ට ඕන නම් කොලේක මේ ටික අලෝගෙන නැවතත් ඒ කොලේ තියලා රෙද්ද කපා ගන්න පුළුවන්. ඊට වඩා ගොඩාක් ලේසි මේ ක්‍රමය. අපි හරියට මෙෂර් කරගෙන මේ ටික මේ විදිහට කපා ගන්න. දැන් ඉදිරිපස සහ පිටුපස පළු දෙක එකවර කපා ගන්න පුළුවන් මේ ආකාරයට. තමන්ට රැලි අවශ්‍යයි නම් මං කිව්වා වගේ උස වගේ දෙගුණයක් ගන්න. දැන් අපි බලමු අත කොටසත් කොහොමද කපා ගන්න කියලා. මං ඒ රෙද්දත් මේ විදිහට 4 නවා ගන්නවා. නැම්මට අපි මේ විදිහට මුලින්ම අංක 1 තියනවා. අංක 1 මේ හරහට තමයි තියන්නේ. ඒක අනිවාර්යෙන් මතක් කරලා තියන්න, නැත්නම් පැටලෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අංක 1 තියනවා. ඊට පස්සේ අපි උඩින් ඇද රේඛාවක් ඇඳගත්තානේ. අන්න ඒ රේඛාවට සමාන්තරව තමයි තියන්නේ කොන. දැන් මේ විදිහට මම මෙතනත් අඟල් 1.5 වගේ පරතරයක් තමයි කොළ දෙකක් අතර දුර තියන්නේ. ඔගලන්ට ගොඩාක් රැලි අවශ්‍යයි නම් අත ගොඩාක් පිම්බෙන්න අවශ්‍යයි නම් තව රැලි ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. තමන්ගේ රැලි ප්‍රමාණය අනුව තමයි රෙදි තීරණය වෙන්නේ. මගේ ප්‍රමාණයට ගන්නවා නම් මගේ ඇඟේ සයිස් එකේ කෙනෙක් නම් අඟල් 2.5ක් හොඳටම ඇති. දැන් මේ විදිහට මං අත කොටසත් හරි ගානටම තියාගන්නවා. ඊට පස්සේ යටින් අපි තිබ්බ හැඩ කිරීම ඒ විදිහටම ඇඳගෙන අපි අර යට කොටසේ කරා වගේම අඟල් භාගයක් වැඩිපුර තියන්න ඕනේ. මොකද ඒකත් මැහෙන නිසා. දැන් මේ විදිහට අඟල් භාගයකුත් වැඩිපුර රේඛාවක් ඇඳලා අපිට පුළුවන් ඊට පස්සේ මේ අත කොටස් දෙකත් කපා ගන්න. හරිම ලේසි. මෙච්චරයි අපිට මේ ගවුමේ කපන්න දෙන්නේ. පොඩි බ්ලොක් එකක් හදාගත්තා නම් අපිට ඒක ආධාරයෙන් මේ විදිහට ගවුමක් මහගන්න පුළුවන්. හරිම ඉක්මනින් මහගන්න පුළුවන් ගවුමක් මේක. ඒ වගේ මං හිතනවා මේක ඉල්ලපු නංගි මේ ගවුම මහලා අපිට ෆොටෝස් එවයි කියලා. දැන් මේ විදිහට කපාගෙන මම ඉතිරි කොටස් ටිකත් ගවුම මහන්න තමයි දැන් අපිට තියෙන්නේ. සියලුම කොටස් කපාගෙන ඉවර නිසා අපි දැන් බලමු කොහොමද මේ කොටස් ඔක්කොම එකතු කරලා ඉවරලා ගවුම මහන්නේ කියලා. මම දැන් මේ ඉදිරි පින්ස් ගලව ගන්නවා කොල කැබලි ටික ඉවත් කරගන්න ඕන නිසා. මම මේ විදිහට කණ පිට ලකුණු කරන මාක් එකක් දාගන්නවා. නැත්තම් අපිට හොඳ පිට කණ පිට මාරු වෙන නිසා. දැන් අපි බලමු කොහොමද මේක මහගන්න කියලා. මුලින්ම මම මේ විදිහට අපේ අත් කොටස් කපපු කොටස් තමයි ගන්නේ. ඊළඟට අපේ කර V shape එකට කපා ගත්තා. ඒක මම අඟල් භාගයක් ඇතුළට නවලා තව අඟල් භාගයක් තියලා ඉලාස්ටික් එකක් ඇතුළෙන් පාස් කරන්න පුළුවන් ප්‍රමාණයට නවලා මේ විදිහට දිගටම මහගන්නවා. කර කොටස මේ ඉදිරිපස සහ පිටුපස පළු දෙකම එකට තමයි තියෙන්නේ. මෙතන උරහිස් මූට්ටුවක් සිද්ධ වෙන්නේ නැහැ. මම මේ විදිහට අඟල් භාගයට අපිට ඉලාස්ටික් එකක් පාස් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ කොටස මේ විදිහට දිගටම මහගෙන යනවා. මේ විදිහට තමයි මහලි වරුණාම තියෙන්නේ. ඊට පස්සේ මම මේ විදිහට අනිත් කොටසත් ගන්නවා. කොටස් දෙකක් කපා ගත්තනේ අපි. ඒ කොටසෙත් මම මේ විදිහට කර
අපේ වී හැඩයට කපාගත්ත කර කොනේ ඉඳන් අනිත් කොන දක්වා එක අඟල් භාගයක් ඇතුළට නවලා නැවතත් අඟල් භාගයක් නවලා මේ විදිහට දිගටම මහගෙන යනවා. ඒකත් උරහිස් මුට්ටුවක් සිද්ධ වෙන්නේ නැහැ මේ විදිහට හරි ගානටම. ඊට පස්සේ මම මේ විදිහට ඉලාස්ටික්යක් ගන්නවා. මගේ ඉලාස්ටික් එකේ උස මේ ප්‍රමාණය අරගෙන මම ඉලාස්ටික් කෑලි දෙකක් ගන්නවා. මේ ප්‍රමාණය උසට අපි අර මහගත්ත කරෙන් මේ විදිහට පාස් කරගන්නවා අපිට අවශ්‍ය ඉලාස්ටික් එක. මම මේ ඉලාස්ටික් උස ගත්තේ මගේ උරහිසේ ඉඳන් මගේ කර අපි ඩීප් වෙන්නනේ කැපුවේ ඒ අවශ්‍ය ප්‍රමාණයට දුර වගේ දෙගුණයක් තමයි එක ඉලාස්ටික් එකක් ගත්තේ. මොකද ඉදිරිපස සහ පිටපස පළුව දෙකටම ඉලාස්ටික් එක යන නිසා ඒ වගේ දෙගුණයක උස අරගෙන ඒකෙන් අඟලක් කඩු කරලා තමයි මම මේ විදිහට උස ගත්තේ. ඒක තමන්ගේ මෙෂර්මන්ට් එකට ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඉලාස්ටික් එක පාස් කරගෙන මම දෙපැත්තෙන් මැස්මක් දාගන්නවා. මේ විදිහට හැම තැනටම සමානව රැලි දාගන්න පුළුවන්. දැන් මේ විදිහට තමයි ඒ කොටස එන්නේ. එක කොටසක් නැවුවාම ඊට පස්සේ අපි අපේ දැන් යට කොටස් දෙක ගන්නවා. ඒක අපි වී හැඩයටනේ තියෙන්නේ. මෙන්න මේ විදිහට මැෂින් එකේ ටෙන්ෂන් එක වැඩි කරලා නූල් අදින නූලක් මේ විදිහට දාගෙන යනවා. මේ විදිහට තමයි අපි නූල ඇදගන්නේ. අපිට රැලි හිටින්න ඕන නිසා තමයි මෙහෙම කරන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කොටස් දෙකේම රැලි ඇදගන්න, දෙකේම ටෙන්ෂන් එක වැඩි කරලි වෙලා මේ විදිහට මහගෙන ගිහිල්ලා අතින් ලස්සනට රැලි හදාගන්න, අපේ හැට්ට කොටසට සම්බන්ධ කරගන්න ඕන ප්‍රමාණයට මැනලා රැලි ටික හදාගන්න පුළුවන් අපිට මේ විදිහට. පස්සේ මම මේකේ හැට්ට කොටසට සම්බන්ධ කරන්න තමයි යන්නේ මේ විදිහට. අපේ යට කොටසේ හරි මැද අපි කට් මාකියක් දාගන්න ඕනේ. අන්න එතනට අපේ එක හැට්ට කොටසක් අරගෙන ඉලාස්ටික් කරපු කොනක් අරගෙන මේ විදිහට තියලා අඟල් භාගයට දිගටම මහගෙන යනවා සයිඩ්ස් ඊම් දක්වා. මේ විදිහට රැලි හදමින් අපේ උඩ කොටසේ ප්‍රමාණයට සමාන්තරව තියාගෙන මේ විදිහට අඟල් භාගයට තමයි මහගෙන යන්නේ. එතකොට මේකේ මැද්දට අපේ අර ඉලාස්ටික් එක පාස් කරපු කොටස තමයි සම්බන්ධ වෙන්නේ. මේ විදිහට තමයි ඒ කොටස මැහුවාම එන්නේ හරි ගානට මැවිලා තියෙනවා. ඒ වගේම අපි දැන් එහා පැත්තේ කොටසටත් අපේ අනිත් උඩ පළුව සම්බන්ධ කරගන්න තමයි යන්නේ. ඒකත් මේ විදිහට කොනටම තියාගෙන අපි අඟල් භාගයට මහගෙන එනවා. අපි රැලි ටික මහන්න කලින් අපේ දැන් උඩ කොටසේ තියෙන පල්ලට සමානව රැලි ටිකත් හදාගන්න ඕනේ. මේක මේ විදිහට අපි ඊට කලින් මහපු එක උඩින් යන්න, ඒ කියන්නේ ඒක ඉලාස්ටික් කොටස තිබ්බනේ අපි අන්නේ ඒකේ උඩට මේක ඉලාස්ටික් අනිත් කොටසේ ඉලාස්ටික් කොටස තියෙන තියලා තමයි අඟල් භාගයට මහගන්නේ. එතකොට තමයි එක පිට එක ගිහිල්ලා හරි ගානටම මෙන්න මේ විදිහට ලස්සනට මැහෙන්නේ. අපි දැන් එක පැත්තක් මේ විදිහට මහගත්තා. අපි දැන් අනිත් පැත්තත් මේ විදිහට රැලි ටික හදලා අර වගේම හොඳ පිටට හොඳ පිට යට කොටසේ හොඳ පිටට අපේ උඩ කොටසේ හොඳ පිට තියලා ඉලාස්ටික් එක අපි පාස් කරපු ඉලාස්ටික් එක හරි මැද්දට එන්න තියලා මේ විදිහට රැලි ගානට හදමින් අඟල් භාගයට මහගන්නවා. ඒ වගේම මේ පැත්ත ඉවර වෙලා අනිත් පස පළුවත් ඒ විදිහටම අපේ ඉලාස්ටික් එක උඩට යන්න අනිත් ඉලාස්ටික් එක තියන්න ඕනේ. එතකොට තමයි වී හැඩේ එක පිට එක මතු වෙලා හරි ලස්සනට පේන්නේ අපි ඉස්සෙල්ලා පළුව කරගත්තා වගේම. දැන් මෙතනත් හොඳ පිටට හොඳ පිට තියලා තමයි මේ කොටසත් මං අඟල් භාගයට මහගන්නේ. දැන් අඟල් භාගයට ඒ කොටසත් මහගත්තාම අපේ ගොමේ ගොඩක් කොටස් මේ වෙනකොට මහලා ඉවරයි. ඇත්තටම ලොකු වෙලාවක් යන්නේ නැහැ මේ ගවම මහන්න. දැන් මේ විදිහට මම ඒ කොටසත් මහගෙන ඊට පස්සේ වැඩිපුර නූල් කොටස් සියල්ල කපා දැම්මහම මෙන්න මේ විදිහට තමයි දැන් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මම මේ සියලුම කොටස් ඕලොක් කරගන්නවා. දැන් මම සයිඩ් සීම් එකතු කරන්න තමයි යන්නේ. මේ විදිහට අතේ වාටිය හොඳ පිට තියෙමින් කණපිට උඩට සිටින සේ දැන් ගවම තියාගෙන දිගටම මහගෙන යනවා අපේ අඟල් භාගේ මෙහොම් වාසියට. මේ ගවම මේ විදිහට තමයි දෙපැත්තෙන්ම මහගන්නේ.
දෙපැත්තෙන් මේ විදිහට මහගෙන අපිට පුළුවන් ගවුම ඕලොක් කරගන්න ඊට පස්සේ ඉතිරි කොටස් ටික මහගන්න. ඒ වගේම මතක් කරන්න ඕන අපේ Facebook group එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඕගලන්ට අවශ්‍ය අලුත් design අපෙන් request කරන්න. එතකොට අපිට මේ විදිහට මහන්න පුළුවන්. ඒ වගේම මොනවාලි ගැටලු ඕගොල්ලෝ මහපු දේවල් අපිත් එක්ක share කරගන්නත් පුළුවන්. Binos creation Facebook group එක හා සම්බන්ධ වෙන්න මම link එක දාලා තියන්නම්. දැන් මෙන්න මේ විදිහට අපි අඟල් භාගයට ගවුමේ අනිත් පස පළුවත් මහල ඉවර කරගත්තා. ඊට පස්සේ ඕලොක් කරගෙන අපි sides එක දැන් අපි අපේ අත තමයි මහල ඉවර කරන්න යන්නේ. මම මේ විදිහට අත අඟල් භාගයක් ඇතුළෙන් නවලා නැවතත් අඟල් භාගයක් නවලා මහන්න පටන් ගන්නවා. අපි අත අගට ඉලාස්ටික් එකක් තමයි දාන්නේ. මේ විදිහට මහගෙන ඇවිල්ලා සම්පූර්ණයෙන්ම මහන්නේ නැහැ. අපි පොඩි කොටසක් ඉතුරු කරනවා අපේ ඉලාස්ටික් එක ඇතුල් කරන්න අවශ්‍ය වෙන කොටස. මේ විදිහට පොඩි කොටසක් ඉතුරු කරනවා. ඒ වගේම අනිත් අතත් මම අඟල් භාගයක් නවලා නැවතත් අඟල් භාගයක් නවලා මේ විදිහට දිගටම මහගෙන එනවා. ඒකෙත් අපි හිඩසක් ඉතුරු කරනවා අපේ ඉලාස්ටික් එක පාස් කරන්න ඕනේ නිසා. ඒ වගේම ඊට පස්සේ අපිට ඉලාස්ටික් එක අපේ දැන් අත දිග ගත්ත ප්‍රමාණය තියෙනනේ, අන්න එතන අත අග වට කියලා තමයි අපි ගන්නෙ. ඒ වට ප්‍රමාණය මැනලා අරන් ඒකට අඟල් එකමාරක් අඩු කරන්න. අඟල් එකමාරක් අඩු කළා එන ප්‍රමාණයට ඉලාස්ටික් කොටස් දෙකක් කපා ගන්නත් දෙකට. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට අර අපි තියාගත්ත සිදුරෙන් ඉලාස්ටික් එක පාස් කරගන්න. එක පසකින් ඉලාස්ටික් එක අල්ලගෙන අනිත් පසින් මේ විදිහට පාස් කරගෙන අපිට ඉලාස්ටික් එක මහගන්න ඕනි. මුලින්ම ඉලාස්ටික් කොන් දෙක එකට එකතු කරලා මේ විදිහට මැස්මක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒක හරියට අපේ රෙද්දේ කොටසේ විහිදවා අරින්න. ඊට පස්සේ මේ විදිහට අර හිඩසත් අපිට මහගන්න පුළුවන්. අපි තියාගත්ත හිඩසත් මේ විදිහට මැස්මක් දාන්න බලුවා. ඒ විදිහට අපිට අනිත් අතත් මහගන්න බුල මෙන්න මෙහෙම හරි ලස්සනට එනවා. දැන් අපි මේ අතෙත් ඒ විදිහටම ඉලාස්ටික් එක පාස් කරගෙන හිඩස තියෙන කොටස මහගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ දිගටම අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අපේ channel එක දැන්ටම subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඒ වගේම comment කරන්න, like කරන්න. ඒ වගේම අපේ Facebook group එක හා සම්බන්ධ වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. මේ විදිහට තමයි අපි ඒ කොටසත් මහලි ඉවර කරගන්නේ. දැන් අපිට ඉතිරි වෙලා තියෙන අපේ ගවුමේ වාටිය කොටස මහගන්න. ඇත්තටම පුංචි කාල සීමාවක් තුලදී මහගන්න පුළුවන් ගවුම. පැයකටත් වඩා අඩු කාලෙකින් අපිට මේ ගවුම මහගන්න පුළුවන්. ඒ වගේම බ්ලොක් එක උනත් හදාගන්න හරිම ලේසි. අපිට කොළ නැවතත් කොළවල අලව අලව බ්ලොක් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම රෙද්දේ පළවෙනි බ්ලොක් එක ආධාරයෙන්ම රෙද්දේ තියලා කපන්න කියලා දුන්නා. මම හිතනවා මේක ගොඩාක් පැහැදිලි වෙන්න ඇති කියලා හැමෝටම. දැන් මම මේ මහන්නේ ගවුමේ වාටිය එකපාරම මම දෙපොටක් නවල තමයි මහන්නේ. මේක අපි කෙලින් කපපු නිසා අපිට බුලම් ෆ්ලෑඩ්යක් වගේ කැපුවනම් මේ විදිහට මහන්න අමාරුයි, රැලි වෙනවා. ඒ වුණාට අපිට මේ විදිහට මහගෙන යන්න පුළුවන්. දැන් ගවුම මහල ඉවරුනහම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ වගේ ලස්සන ගවුම පොඩි කාලයකින් මහගන්න ඔයාලටත් පුළුවන්. ඒ වගේම තවත් ඩිසයින් ඉදිරියට මහන්න ඉගෙන ගන්නත් පුළුවන් අපේ channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ කියලා ඕගොල්ලොන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා. මේ විදිහ තමයි ගවුමේ අවසාන ෆයිනල් ලුක් එක. අපි ඊළඟට තවත් ගවුමකින් හමු වෙමු.